ජනාධිපති වෛද්‍යවරයෙක් ඇවි ඉඳන් වෛද්‍යවරයෙක් ඇවි එයා දන්නේ කොහොමද මේ වගේ මේක කාට කවුරුවක්වත් දැනගන්න විදියක් නැහැ මේකේ මූලිකත්වයේ ගන්න ඕන විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය අංශ මේක මේකේ මේක ක්‍රියාත්මක කරන සෞඛ්‍ය අංශ ඒ අරින් වෙන කාටවත් මේක නායකත්වයක් බෑ වෙන කාටවත් උපදෙස් වලට නෙමෙයි මේක කරන්න ඕනේ ඒ වෛද්‍ය විශේෂඥින්ගේ සහ වෛද්‍යවරුන්ගේ මේ පිළිබඳව අවබෝධය දෙන වෛද්‍යවරුන්ගේ උපදේශ අනුව විතරයි මේක වැඩ කරන්න පුළුවන් ඒ නිසා දැන් මේ වගේම මට කියන්න වෙනවා පෞද්ගලික මැතිවරණා මේ වෙකේදි කිව්වා මම ඉදිරිපත් කරා පෞද්ගලික මාධ්‍ය සාකච්ඡාවේදී මේ රටේ ඖෂධ නිෂ්පාදනය කරන කියලා ගන්න ලොකු පොරුව කැබිනට් පත්‍රිකාවක් ගෙනල්ලා පෙන්නලා මේ චීනයේ තියෙන මේ සයිනොවැක් කියන එන්නත කියලා ලංකාවේ නිෂ්පාදනය කරනවා එතකොට මම කිව්වා මේක අමූලික පොරුවක් මේක ගෙනල්ලා තියෙන කුප්පි කියලා එතකොට මේ අපේ එක මාධ්‍ය ආයතනයක් රජයේ මාධ්‍ය ආයතනය වගේ ක්‍රියා කරන මාධ්‍ය ආයතනයක් රජයට සම්බන්ධ වෙලා ඒ මාධ්‍ය ආයතනය ඉදා රෑම වෙන්නනවා ලංකාවේ ඒ සමාගම ඒ බෝතල් කුප්පි කරන සමාගම සේලයින් හදන හැටි මේක IBN එකවත් රූපවාහිනියක් නෙවෙයි අර ආණ්ඩුවටත් වඩා ආණ්ඩුවට පක්කලිකම් කරන මේ මාධ්‍ය ආයතනය තමයි රෑට පෙන්වන්නේ මේ කරනවා එතකොට මේගොල්ලෝ මොකද්ද පෙන්වන්නේ සේලයින් ලංකාවේ හදන කවුද සේලයින් නැතිවෙන්නේ මමයි මම අනුමතිය දීලා මම දාලා මම තමයි ආරම්භ කරේ මගේ කාලී තමයි ආරම්භ කරේ ඖෂධ නිෂ්පාදනයේ සේලයින් නිෂ්පාදනාගාරය ඔය මම මගේ කාලේ හදපු සේලයින් නිෂ්පාදනාගාරයේ තමයි ඔය දැන් වෙන්නන්නේ හැබැයි තාමත් මේක සේලයින් වලට අනුමැතිය දීලා නැහැ මේ ආන්න ඕන් දැන් මං විතර මාස 6ක විතර කාලයක් තිස්සේ ඉඳා ඉන්නවා තවම මේ ඒකට අවශ්‍ය අනුමැතිය ලබා ගන්න බැහැ ඒව පිළිබඳ තියෙන ගනුදෙනු ගැන මම කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ එතකොට ඒ පෙන්නන ඒවත් අද ඒ ඔක්කොම නිෂ්පාදනය ආරම්භ කරේ අපේ යහපාලන රජයේ කාලේ මතක තියාගන්න. දැන් අපේ ඒවට අපේ දරුවන්ට දැන් උපකරණ සාධක ගාගන්න තමයි අද ඉන්න ඔය ඖෂධ ඔය මේ පැනිසුකනලා වගේ හැමතිවරු ඇවිල්ලා කරන්න යන්නේ ඒක. මේ වගේම අපි මේ වෙලාවේදී කියන්න ඕනේ දැන් මේවා එන්නත් කරගෙන කරන්න දරුවෝ මේ පිළිබඳව කතා කරන්නට යන මේ පිළිබඳව නිවැරදි දේවල් ඉදිරිපත් කරපු අපේ විශේෂඥ වෛද්‍ය මේ තමල් සංජීව වගේ හොඳ වෛද්‍ය පරිපාලකෙ ඒකට කතා කරයි කියලා ඒගොල්ලන්ගෙන් අද නිදහසට කරුණු ඉල්ලනවා ඇත්ත කතා කිරීම පිළිබඳව මොකද මේ සෞඛ්‍ය ලේකම් හිතනවා මේක හමුදා වේ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මේක හමුදා වේ නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි මේ තීන්දුවක් දීලා තියෙනවා සුප්‍රීම උසාවිය ආයතන සංග්‍රහයේ කුමක් සඳහන්වත් ලංකාවේ ව්‍යස්තාවට යටත් ආයතන සංග්‍රහය ඒ නිසා ව්‍යස්තාව අනුව ඕනෑම කෙනෙකුට තමගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා කියන එක. එහෙම තියෙද්දී කිසියකක් දැන නැති හමුදා නිලධාරීන් ඇවිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය අද කියන්න හදනවා මේ කට්ටියට කටවහගන්නේ කියලා. ඒවා කට ගහ ගන්න කට්ටිය ඉන්නවා හමුදාවේ. හැබැයි ඒ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න බෑ. මොකද හමුදාවේ නෙවෙයි මේක සෞඛ්‍ය අමාත්‍යාංශය. මේක බොහොම නිදහස් වාතාවරණයක් තිබුණ අමාත්‍යාංශයක්. එහෙමනම් දැන් මේ කට්ටියට මෙහෙම ගන්නවා නම් මගේ කාලේ මට විරුද්ධව කතා කරපු වෛද්‍යවරු ගත්තනම් ඔය වෛද්‍ය සංගමේ කොයිතරම් කට්ටියක් ගෙදර යවන්න දෙනවා. අපි ඒව ක්‍රියා කරාද නෑ. දැන් මේ වෙලාවේදී අනිත් එක කියනවා මම දැක්කා ඔය ඖෂධ පිළිබඳ අමාත්‍යවරයා ජයසුමන අමාත්‍යවරයා ඇවිල්ලා වීල් බැරෝ එකෙන් අර අඩු ගෙනිච්ච එක්කෙනා එයා මේ මගේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්ගේ වේරුවල මන්ත්‍රීවරයෙක්ගේ සගේච්චු ඔව් අපිට උදව් කරන කට්ටිය ඉන්නවා බොහොම කට්ටිය ඒ මිනිස්සු අපෙන් අහලා නෙවෙයි වීල් බැරෝ එකක් ගෙනියන්නේ වාහන ගෙනියන්න බැරි නම් වාහනයක් පාර්ක දැම්ම හැටිය පොලිසිය නවත්තලා ඒවට චාර්ජ් කරනවා නම් එතකොට වෙන මොනවද කරන්නේ එක්කුවක් අතේක පහේ ගන්න ඕනේ එහෙම නැත්නම් කරන්න පුළුවන් එකම එක තමයි වීල් බැරෝ එක මේක වේරුවල විතර නෙවෙයි ලංකාවේ කීප දෙනකම වීල් බැරෝ වල මිනිස්සු දෙනිච්ච බඩු ඒ කරේ මොකද මේ මෝඩ තීන්දුව වාහන යන්න බෑ කිව්වා වාහන යන්න බෑ කියන්නේ මොකද ජනාධිපති කියනවා රෑ මේ කතිරේ ගහලා වෛද්‍යවරු විදියට යනවලු වාහන ඇති වෙනකම් පාන ඒක කිව්වා විතරයි මෙන්න පොලිසිය බය වුණා පොලිසිය ඉන්න කැත්තෝ ටික බය වෙලා තීන්දුවක් දුන්නා වාහන දානම් පාරේ යන්න මොකද ජනාධිපතිගේ
මේ ශ්‍රී මුඛයෙන් කියලා තියෙනවා මේ. ඒක ඒක බැරි කිව්වා එඳ. එතකොට ඒ නිසා ඔක්කොම අල්ලනවා. Breaking.lk